අයිබෝන් ට්‍රේඩර්ස් ඔගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ Binance කියන්නේ උගුලක් කියන එක තමයි මම මේ වීඩියෝ එකේදී පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ වීඩියෝ එකේදී කියන්නේ ට්‍රේඩ් කරන්න එපා කියන එක නෙවෙයි. ඔයගොල්ලෝ Binance ගැන නාහපු මේකේ අඳුරු පැත්ත තමයි මම මේ වීඩියෝ එකේදී පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා වීඩියෝ එකට කමෙන්ට් එකක් දානවා නම් වීඩියෝ එක අවසන් වෙනකම් බලලා මේ ගැන ඔයා මොකක්ද හිතන්නේ මම මේ කියන කතාවට එකඟද නැද්ද කියන එක කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක හොඳ නම් විතරක් වීඩියෝ එකට ලයික් එකක් දාන්න එතකොට මේ Binance කියන ආයතනය ආරම්භ වෙන්නේ 2017 අවුරුද්දේ 2017 අවුරුද්දෙන් පටන් ගත්ත මේ ආයතනයට 2019 නොවැම්බර් මාසේ 11 වෙනිදා මට මතක විදියට තමයි फ्यूचर ट्रेडिंग කියන ट्रेडिंग मेथड එක මේ ආයතනයට එකතු වෙන්නේ හරිද මේ Binance කියන ආයතනය පටන් ගත්තේ මේ CZ කියන චීන ජාතික පුද්ගලයෙක් මෙයා 2015 අවුරුද්දේ එයාගේ තියෙන සැංහයි වල තිබිච්ච ඉඩකඩම් උකස් කරලා 2015 අවුරුද්දේ Bitcoin buy කරලා ඒ ලැබිච්ච ඉන්කම් එක තමයි මෙයා ඩොලර් මිලියන 15ක් ඉන්වෙස්ට් කරලා මේ Binance කියන කම්පැනිය පටන් ගන්නෙ මිනිස්සේ කම්පැනියක් පටන් ගන්නෙ ඇයි හරිද මිනිස්සේ කම්පැනියක් පටන් ගන්නෙ ඇයි මිනිස්සේ කම්පැනියක් පටන් ගන්නෙ ඉන්කම් එකක් ලබා ගැනීමේ අරමුණෙන් හරිද එතකොට මම මේ වීඩියෝ එකේදී පෙන්වන්න යන්නේ Binance කියන්නේ නරක දෙයක් කියලා නෙවෙයි නමුත් Binance වල Binance future trading වල තියෙන භයානකකම ඒ වගේම Binance කොහොමද අපේ සල්ලි අපිට හොරා ලබා ගන්න කියන එක තමයි මම මේ වීඩියෝ එකේදී පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ හරිද මේ වීඩියෝ එක හදන්න හේතුව තමයි ඔයා චුට්ටක් බලන්න Google search කරලා දැන් ලංකාවේ ට්‍රේඩින් කියලා කියන්නේ එහෙන බබල් එකක් වගේ යනවනේ හැමෝම ට්‍රේඩින් වලට එන්ට වෙන්න හදනවා දෙකක් තුනක් 10ක් 15ක් තියාගෙන ට්‍රේඩින් කියන්නේ මොකක්ද නැත්නම් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති මිනිස්සු තමයි ට්‍රේඩින් වලට එන්නේ යන්නේ එන්ට වෙන්නේ මේක ලංකාවේ නෙවෙයි ලෝකෙම මේ தත්ත්වය එහෙමයි එතකොට අපි නිකන් Google එකේ බැලුවොත් ට්‍රේඩින් වලින් කොච්චර percentage ක්ලොස් වෙනවද කියලා ඒ තියෙන දත්ත වාර්තා වලට අනුව ට්‍රේඩින් වලින් 95 දෙනෙක් ලොස් කර ගන්නවා. එතකොට ඒ වාර්තා වලට අනුවනේ එතනින් එහාට ගිහිල්ලා සමස්තයක් විදියට ගත්තොත් එහෙම ට්‍රේඩින් කරන්න ගිහිල්ලා 98ක් 97ක් වගේ ප්‍රමාණයක් ට්‍රේඩින් හින්දා ලොස් කර ගන්නවා. මේ Binance CZ කියන පුද්ගලයා ඇයි මේ ෆියුචර් ට්‍රේඩින් මේකට අඳුන්වලා දෙන්නේ? අපිට ඉන්කම් එකක් අරන් දෙන්නේ නෙවෙයිනේ. फ्यूचर ट्रेडिंग Binance එකට අඳුන්වලා දීලා එයා බලාපොරොත්තු වෙන්නේ අපෙන් අපේ තියෙන කැපිටල් එක එයාට ගන්න. එතකොට දැන් USA ගන්නකෝ USA නැත්තම් බටහිර රටවල් වල Binance භාවිත කරන්න බෑ. Binance තහනම්. මම දන්න තරමින් මම මේ කියන්නේ Binance තහනම්. Binance Future Trading බටහිර රටවල් වල තහනම්. ඒ රටවල් වල භාවිත වෙන්නේ Coinbase වගේ exchange එක. එතකොට Coinbase exchange එකේ Future Trading නෑ. මම 2013-14 අවුරුදු වල ඔය ට්‍රේඩින්ග් කරේ Coinbase exchange එකේ මම AI proof ඕගොල්ලන්ට ඕන තරම් පෙන්නලා තියෙනවා ගත්ත ඉන්කම් මේ හැම දෙයක්ම මම කලින් වීඩියෝස් වල පෙන්නලා තියෙනවා ඉතින් මේ Binance කියන එක ඔය බටහිර රටවල වල තහනම් මේ තහනම් උනේ බටහිර රටවල වල මිනිස්සු මේ වයින් ඉන්කම් එකක් ගන්න හින්දා නෙවෙයි ක්‍රිප්ටෝ කරන්සි තහනම් හින්දාත් නෙවෙයි ක්‍රිප්ටෝ කරන්සි තහනම් නම් Coinbase එකේවයි තියන්න අවශ්‍ය වෙන්නේ නෑනේ එතකොට Binance එක තහනම් උනේ මේකේ තියෙන මේ future trading කියන concept එකේ හින්දා. එතකොට ඒ රටවල මිනිස්සු දන්නවා මිනිස්සු future trading කරන්න ගියොත් income එකක් ගන්නවට වඩා loss වෙනවයි කියන එක. ඒ වගේම තමයි 97ක් 98 දෙනෙක් loss වෙනවයි කියන එක බටහිර රටවල මිනිස්සු දන්නවා මේ Binance කියන exchange එක මේ future trading කියන කතන්දරේ මේ ගොඩාක් බහුල ලෙස ව්‍යාප්ත වෙලා තියෙන්නේ ආසියාතික රටවල විතරයි. හරියට මේක නිකන් digital සූදුවක් වගේ. මිනිස්සු ට්‍රේඩින් ගැන කිසිම අවබෝධයක් නැහැ. ඔන්න මාකට් එක අප් වෙයි කියලා හිතලා ලෝන් කරනවා, ඩවුන් වෙයි කියලා හිතලා ෂෝට් කරනවා. ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් කිසි දෙයක් නැහැ. හරිද? එතකොට බලමු ඇයි මේ Binance එක උගුලක් කියලා කියන්නේ. Binance strap. දැන් උගුලක් කියන්නේ මොකද්ද කියලා මතක තියා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ඉමේජින් කරන්නකෝ. උගුලක ඇමක් තියෙනවා. එතකොට ඒ එම ගන්න යන අතරතුර තමයි මිනිස්සු හෝ සත්තු මේ උගුලට අහු වෙන්නේ හොඳ රසවත් එමක් තියෙනවා. එතකොට Binance එකෙත් ඒ වගේ. Binance එකේ එම තමයි money earning කියන concept එක. සල්ලි හොයන්න පුළුවන් කියන එක තමයි
නිකන් Binance එකට මිනිස්සු ගෙන්න ගන්න යාලා භාවිතා කරන්නේ. හරිද? ඇත්තම උගලක් ගත්තොත් එහෙම දැන් මේක තුරක් ගන්නකෝ මේක තුරක් ගත්තොත් එහෙම ඒකේ තියෙන කී ස්කේල්ල මේ කතුරට අහු නොවි ඒක ෂේප් එකේ තමන්ගේ ජීවිතයට හානියක් නොකර ගන්න කපටි මිනිහෝ ඉන්නවා. අන්න ඒ වගේ මේකත් ඒ වගේ තමයි. Binance එකත් ඊට වඩා අමාරු උගලක්. හරිද? මේකින් ගානක් ගලව ගන්න හොඳට ට්‍රේඩින් වලින් තෙම්පරාදු වෙලා හොඳට account wash කරගෙන හොඳ technical fundamental knowledge එකක් තියෙන මිනිස්සු විතරයි. ඉතුරු සියලු දෙනාම ට්‍රේඩින් කරන්න ඇවිල්ලා loss කර ගන්නවා. ඉතින් ඒක තමයි ඇත්තම කතාව. නමුත් ඕගොල්ලෝ දකින්නේ මේකේ වෙනම පැතිකඩක් විතරයි. ඕගොල්ලෝ TikTok එකට ගියත් මොකක් හරි YouTube එකට ගියත් ට්‍රේඩින් සර්ච් කරලා බලුවත් ඕගොල්ලෝ දකින්නේ කොළපාටට 100,000ක් profit ගත්තා 100,000ක් profit ගත්තා මෙන්න මේ වගේ සාර්ථක වෙච්ච PNL report විතරයි දකින්නේ. එතකොට මේ සාර්ථකේව 100/3ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට ඉඳලා ඔය PNL එක කොළපාට ගියාම ටග් ගාලා screenshot එක දාලා දාන කට්ටියක් ඉන්නවා. නමුත් වැඩි දෙනෙක් මෙන්න මේ වගේ රතු පාටට loss කරගෙන liquidate කරගන්න එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක කවුරුවත් share කරන්නේ නැහැ. එතකොට ඇයි මේ මිනිස්සු PNL report share කරගෙන නැත්තම් මේ ඇයි මේව පෙන්වන්නේ? දැන් නිකමට හිතලා බලන්නකෝ. හොඳ වෛද්‍යවරයෙක්, හොඳ ඉංජිනේරුවෙක්, හොඳ ව්‍යාපාරිකයෙක් තමන්ගේ pay sheet එකක්, තමන්ගේ income එකක් පෙන්න videos දායිද? එහෙම කරනෝ මම දැකලා නැහැ. එහෙම දෙයක් කරනව නම් කරන්නේ ඒක තමන්ට වාසියක් තියෙනව නම් විතරයි. එතකොට මේ වගේ ප්‍රමෝෂන් කරන්නේ එක්කෝ signal group එකක් තියෙන කෙනෙක් නැත්තම් post එකක් කරන කෙනෙක් විතරයි. එතකොට ඒ වගේදිත් ඕගොල්ලෝ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒක නෙමෙයි මගේ මාතෘකාව Binance future trading වල තියෙන භයානක පැත්ත ගැන. ඔන්න බලන්න leverage trading කියන්නේ මොකක්ද? දැන් ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් ඇති Binance future trading වලදී. දැන් ඔයා ඩොලර් 10ක් දාලා තියෙන කෙනෙක් හොඳ හරියට ට්‍රේඩ් එකක් දාගත්තොත් ඔයාට ඩොලර් 100ක් 50ක් වුණත් profit ගන්න පුළුවන් ඩොලර් 10ක් දාලා. මේ එන්නේ කාගේ සල්ලිද? කොහේ තියෙන සල්ලිද ඔයාට ඒ එන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය ලෙවරේජ් ට්‍රේඩින් කියන සිස්ටම් එක එන්නේ ෆියුචර් ට්‍රේඩින් එකනේ. එතකොට ෆියුචර් ට්‍රේඩින් වලට ආවට පස්සේ මෙන්න මෙහෙම දෙයක් තමයි එතන වෙන්නේ. ඔයා ගාව ඩොලර් 10ක් තියෙනවා නම් ලෙවරේජ් ට්‍රේඩින් හඳුන්වලා දුන්නට පස්සේ වාට පුළුවන් ඩොලර් 10 ඩොලර් 100ක් තියෙන කෙනෙක් විදියට ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ දැන් ලෙවරේජ් වල තියෙනෝනේ 10IX 20IX 100IX කියලා මෙන්න මේ විදියට. දැන් ඩොලර් 10ක් තියෙන කෙනෙක් 10IX වලින් ට්‍රේඩ් එකක් දැම්මොත් 10 ගුණ කිරීම 10 100යි. තියෙන ලෙවරේජ් කියලා කියන්නේ ඔයා ගාව තියෙන ගාන වගේ කී ගුණයක් එයාලා දෙනවද කියන එක. ඒ කියන්නේ ඩොලර් 10ක් තියෙන කෙනෙක් 10 leverage එකෙන් ට්‍රේඩ් එකක් දැම්මොත් එයා ට්‍රේඩ් එක දාන්නේ ඩොලර් 100ක් තියෙන කෙනෙක් විදියට. හරියට මෙන්න මේ වගේ දෙයක්. මේ බලන්නකෝ. මේ තියෙන්නේ ඔයාගේ ඩොලර් 10. මේ තියෙන්නේ ඒක leverage කරාට පස්සේ ඩොලර් 100. මෙතන වැඩි සම්භාව්‍යතාවයක් තියෙන්නේ මෙන්න මේ 10 මෙන්න මේ පැත්තට යන එකද මෙන්න මේ 100 මේ පැත්තට එන එකද. එතකොට මේක චුට්ටක් කල්පනා කරලා බැලුවට පස්සේ ඔයාට තේරෙයි මම කියන්නේ ඇයි ට්‍රේඩ් කරන්න ගිහිල්ලා 98ක් 97ක් වගේ percentage එකක් loss වෙන්නේ ඇයි කියලා. මෙන්න මේක තමයි මේකේ අඳුරු පැත්ත. නමුත් ඔයා spot trading කරනවා නම් නිකන් risk reward එක තියෙන්නේ මෙන්න මේ වගේ දෙපැත්තට. ඒ කියන්නේ අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් අඩු leverage එකකින් ට්‍රේඩ් කරනවා නම් ඔයා loss වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. leverage එක වැඩි වෙන්න exchange එකට ඔයාගේ සල්ලි යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. දැන් මම ඔයගොල්ලන්ට මුලදි කිව්වනේ Binance කියන කම්පැනිය leverage trading අඳුන්වලා දුන්නේ 2019 අවුරුද්දේ කියලා. ඒගොල්ලෝ leverage trading අඳුන්වලා දුන්නට පස්සේ එයාලගේ income එක සෑහෙන්න වැඩි වුණා. දැන් ඩොලර් මිලියන 15කින් පටන් ගත්ත Binance කම්පැනිය අද net worth එක ඩොලර් බිලියන 180ක් වගේ. ඩොලර් බිලියන 180ක් වගේ. එතකොට මෙන්න මේ ෆියුචර් ට්‍රේඩින් වලින් එයාලා අපෙන් ලොකු වැලියු එකක් ඒගොල්ලෝ අපි දාන ගානෙන් ගලව ගන්නවා. එතකොට ෆියුචර් ට්‍රේඩින් කියන්නේ ඇත්තටම උගුලක්. මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න, ඉන්කම් එකක් ගන්න බොහෝම සුළුතරයක් විතරයි. ඉතින් මේක ලංකාවේ උගන්වන ආයතන දැන් 15කට පයින් ගහුවත් 10ක් 20ක් 20 වෙන තරමට උගන්වන ආයතන වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ආයතන ගොඩක් හොඳ ආයතන තියෙනවා. හොඳ නොලෙජ් එකක් දෙන හරියට කරන ආයතන තියෙනවා. මම දැකලා තියෙනවා.
ඉතින් ඒව ගැන නෙමෙයි මම කියන්නේ සමහර ගොඩක් ආයතන කරන්නේ මිනිස්සුන්ව රවට්ටලා ගාණක් ගලව ගන්න එක. ඉතින් දැන් කොහොම හරි ඔයා හිතන්න ඔයාලා ට්‍රේඩ් කරන්න ඕන ඔයා කොහොම හරි ට්‍රේඩින් ඉගෙන ගන්නවා. එක කෝස් එකක් කරලා නැත්නම් YouTube එකේ බලලා දැන් YouTube එක ගත්තොත් අපේ ස්ට්‍රේට් ක්‍රිප්ටෝ ජයන් දුක්කත් SL ට්‍රේඩින් ඇකඩමි වගේ ප්‍රධාන channels තියෙනවා හොඳට මේවන මිල උගන්නන. ඊට පස්සේ ඔය පොඩි පොඩි මාතෘකා ඉතාමත් හොඳට කියලා දෙන පොඩි පොඩි channels තියෙනවා 100,000ක් සාර්ථකයි යාලගේ content ඉතින් මම දැකලා තියෙනවා. ඉතින් කොහොම හරි ඔයා මේ cryptocurrency trading ඉගෙන ගත්ත කියලා හිතන්නකෝ. cryptocurrency trading ඉගෙන ගත්තට පස්සේ ඔයා බලාගන්නේ මෙන්න මෙහෙමයි ඔයා ට්‍රේඩ් කරන්න සුදුසු කෙනෙක්ද කියලා. මේක financial advice එකක් නෙවෙයි සාමාන්‍යයෙන් මම කෙනෙක්ට recommend කරන විදිය. ඔයා ගාව කොච්චර capital එකක් තිබුණත් ඔයා ඩොලර් 10ක් ඔයාගේ Binance එකට දාගන්න. දාලා එක ට්‍රේඩ් එකකට ගන්නේ ඩොලර් 1ක් පමණයි. ඩොලර් 2කට වැඩිය කිසිම අවස්ථාවක ගන්නෙ නැහැ. ඔයා ට්‍රේඩ් කරන්න ඕන ඩොලර් 10ට වඩා අඩු ලෙවරේජ් එකකින්. ඔයා ඩොලර් 10ක් දාලා ඩොලර් 2කට වඩා අඩුවෙන් එක ට්‍රේඩ් එකකට දාලා 10ට වඩා අඩු ලෙවරේජ් එකකින් ට්‍රේඩ් කරලා ඔයා ඒ දාපු ඩොලර් 10 ඔයාට ඩොලර් 20ක් කරන්න පුළුවන් නම් විතරක් ඩොලර් 20ක් වෙච්ච දවසට විතරක් ඊට වඩා ලොකු ගාණක් දාලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඒක ඔයාට ඒ දාන ඩොලර් 10 ඔයාට ඩොලර් 20ක් කරන්න බැරි නම් 10ට වඩා අඩු ලෙවරේජ් එකකින් ඔයාට ටෙක්නිකල් ඇනලයිසස් නොලෙජ් එකක්වත් ෆන්ඩමෙන්ටල් ඇනලයිසස් නොලෙජ් එකක්වත් කිසි දෙයක් නැහැ. ඔයා ට්‍රේඩින් වලට පොඩිම සුදුස්සෙක්වත් නෙමෙයි. ඔයා එහෙම ට්‍රේඩ් කරන්න යනවා නම් ඔයා ඩොලර් බිලියනයක් තියෙනවා නම් ඔයා ඩොලර් මිලියනපතියෙක් වෙයි, මිලියනපතියෙක් නම් ලක්ෂපතියෙක් වෙයි, ලක්ෂපතියෙක් නම් ඔයා නැත්තර නැති වේවි. එතකොට ඒ කාරණාව අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. එතකොට මම මුලදී වීඩියෝ එකේ කිව්වා වගේ Binance Future Trading කියන්නේ උගුලක්ම තමයි. මේකෙන් බේරෙන්නේ හොඳට temperado වෙච්ච මිනිහෙක් විතරයි. එතකොට ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ ඒ කතාව ගැන මොකක්ද හිතන්නේ? ඕගොල්ලෝ මේ කතාවට එකඟද? හරිද? එතකොට ඒ වගේමයි ඔන්න මම කිව්වා උගුලෙන් බේරෙන්න සුදුසුද නැද්ද කියලා බලාගන්න විදියකුත්. ඉතින් එහෙනම් මට වීඩියෝ එකෙදි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය පැතිකඩවල ටික. ඒ වගේම තමයි මගේ නම දාගෙන ඊට පස්සේ මගේ ෆොටෝ එක දාගෙන කට්ටිය chat කර කර එක එක plan ගැන කියනවා. ඉතින් ඒ කිසි කෙනෙක්ට අහුවෙන්න එපා. මම personally කිසි කෙනෙක් එක්ක ඔය Telegram වලවත් WhatsApp වලවත් කිසි කෙනෙක් එක්ක ඕගොල්ලෝ එක chat කරන්නේ නැහැ. ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙනවා විතරයි. VIP course නැහැ, investment plan නැහැ, signal group කිසි දෙයක් නැහැ. කිසි කෙනෙක්ගෙන් මම කිසිම USDT ප්‍රමාණයක් ඉල්ලන්නේ නැහැ. එතකොට ඒ ගැන අනිවාර්යයෙන්ම කල්පනාවෙන් ඉන්න ඕනේ. හැම දෙයක් වුණොත් screenshot එකක් ගහලා ग्रूप එකට දාන්න. එහෙනම් අපි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නුනේ මේ දේවල්. අපි ඊගාට වැඩගත් এডুকেෂන් කන්ටෙන්ට් එකකින් හම්බ වෙමු. මේ වීඩියෝ එක කාලය අරගෙන බලුවට ගොඩක් ස්තුතියි.